අද අපි අවිල්ල ඉන්නේ නෙළුම්පොකුණ මාවතේ ඕපන් එයා ආර්ට් ගැලරියකට. ඉතින් අපි මේ වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නවා මාලිංග අයව. ඉතින් ආයිබෝවන්. ආයිබෝවන්. ඉතින් අපි මේ වෙනස්ම ආර්ට් එකක් ගැන තමයි කතා කරන්නේ. මොකද ගොඩක් බිස්නස් ගැන අපි කතා කරා. මේක වෙනම විදිහේ බිස්නස් එකක්. ඉතින් මේකට ඉතා පළපුරුද්ද තියෙන දේ අත්‍යවශ්‍යම වෙනවා. ඒ වගේම තමයි මේ ආර්ට් එකට මිනිස්සු ගොඩක් කැමති වෙන්න ඕන. ඉතින් අපි දැන් කතා කරලා බලමු මේ ව්‍යාපාරයේ ආරම්භය මොන විදිහටද කරන්න කියලා. ඇත්තටම මේක පටන් ගත්තේ මුලින්ම පාරම්පරික ශිල්පීන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ එකමුතුවකින් 2000 වසරේ මුල් භාගය විතර තමයි මේක ආරම්භය. මම නියෝජනය කරන්නේ මගේ තාත්තත් එක්ක. තාත්තා තමයි මුලින්ම මෙතෙන්ට සම්බන්ධ වුණේ 2010 වසරේ මුල් කාලේ විතර. තාත්තා ගොඩක් ලංකාවේ ඓතිහාසික තොරතුරු නිර්මාණය කරනවා. එයත් එක්ක ආපාෂත් එක්ක තමයි මම මෙතෙන්ට සම්බන්ධ වුණේ. ඉතින් දැන් මේ ව්‍යාපාරයේ ආරම්භය අපි කතා කරා වගේම තමයි දැන් මේකේ ගොඩක් කස්ටමර්ස්ලා වැඩිපුර ඉල්ලන චිත්‍ර මොනවද? එහෙම නැත්නම් වැඩිපුර අරගෙන යන්නේ මොන වගේ දේවල් වලට? වැඩිපුර කියන්නේ සාමාන්‍ය මෙතන චිත්‍ර වර්ග ගොඩක් තියෙනවා. මොඩර්න් ආර්ට් සහ ඒක සිනරීස් ඒ වගේ බෙදලා යනවා. දැන්නම් ගොඩක් දුරට ගෙවල් වලටත් යනවා සහ ව්‍යාපාරික ස්ථාන වලට, හෝටල් වලට සහ විදේශිකයෝ සෑමාංශයකම තියෙන චිත්‍ර සෑම කලාවකට මිල්ලුමක් තියෙනවා. ඒ වගේම දැන් මෙතන මේ වගේ ව්‍යාපාරයක් කරන්න හැමෝටම කරන්න අමාරු. ඒක නිසා මෙතන කොහොමද ලියාපදිංචි වෙලා තියෙන්න ඕනද? ඔව්, දැනට අපි ලියාපදිංචි වෙලා අපි සමිතියක් මාර්ගයෙන් තමයි මේක කරගෙන යන්නේ. දැනට අපිට ඉන්නවා කලා ශිල්පීන් 60ක් විතර ලියාපදිංචි වෙලා තියෙනවා. ඒගොල්ලන් එකමුතුවෙන් තමයි කරගන්න යන්නේ. නවකයෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න ලියාප ආයුධ පත්‍රයක් දාලා ලියාපදිංචි වෙලා තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට කොහොමද මෙතන මූලික මේ සම්බන්ධ වෙනවා නම් අපි හිතමු යාට මොන වගේ දෙයක්ද තියෙන්නේ? මෙතන හැමෝම කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ තමයි කරන්නේ. කියන්නේ හැමෝගෙම අනන්‍ය වෙච්ච ලක්ෂණත් එක්ක යන චිත්‍ර. ඒ ශිල්පියාට සාමාන්‍ය එයාගේ මොකක් හරි අපි කියන්නේ අපි සාම්පල් එකක් විදියට හරි ආඳපු චිත්‍ර පෙන්නලා ඉදිරිපත් කරලා තමයි මේ ආයුධන් පත්‍ර සම්පූර්ණ කරලා තමයි සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. ඔව්, ඉතින් අපි දැන් කතා කරලා බලමු කොහොමද මේකේ තරංගකාරීත්වයක් තියද? මෙතන ගොඩක් ශිල්පීන් මට හම්බුණා මේ ස්ථානේ කොහොමද? ඒකේ සාමූහික තරංගකාරීත්වයක් තියෙන එකිනෙකාට වරයන එකක් නෙමේ. අපි එකිනෙකාගේ චිත්‍ර කලාව සහ ආභාසය වෙනස්. ඉතින් දැන් මම එකම සිද්ධියක් කියලා දැන් මෙතන තියෙන අර මාළු බාන වගේ දර්ශන, ඒක මම ඇන්දොත් ඒක වෙනම විදියක්. ඒකම තව එකෙක් ඇන්දොත් එයාට ආවේ කෙනෙක් විදියට තමයි ඇඳෙන්නේ. ඒ නිසා එහෙම විශේෂයක්ම නැහැ. සාමූහිකව තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. කොහොමද එතකොට මේකේ දැන් වහින දවසට එහෙම ලොකු ප්‍රශ්නයක් නේද මෙතන මේ චිත්‍ර ටික තියාගෙන? ඔව්, අපිට ඒ වගේ ගැටලු ගොඩක් තියෙනවා. මේ පෞගිය රජයෙන් පෞගියට ජනාධිපතිතුමා තමා මේ ස්ථානයේ මේ ස්ටෝල් ගහලා දුන්නේ. සහ අපිට තව ගොඩක් ගැටලු තියෙනවා. ගබඩා පහසුකම් ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ ස්ටෝල් වල ඉඩකඩ මදි පහසු මේ ප්‍රශ්නෙකුත් තියෙනවා. මොකද මේකේ අපිට අර සාමාන්‍ය චිත්‍රයක් නොතෙමී ආරක්ෂා කරගන්න අමාරු. එච්චර ඉඩක් නැහැ. සහ ප්‍රධාන වශයෙන්ම දැනට බලපා තියෙන්නේ අපිට මේක ගබඩා පහසුකම්. දැන් මම ඉන්නේ කටුනායක ඉඳලා. එතකොට ප්‍රවාහනයේ සෑහෙන වියදමක් යනවා එදිනදා දෛනිකව යන්න එන්න. එතකොට අපිට මෙතන ගබඩා පහසුකමක් සලස්ස ගන්න තියෙනවනේ. ඒක ලොකු දෙයක්. ඔව්. එතකොට දැන් මේ සමහර වෙලාවට දැන් නිතර චිත්‍ර ටික හැමදාම උදේ මෙතනට බානවා. ආයි හවසට අරගෙන යනවා. ඩැමේජ් වෙන්නේ එහෙම නැද්ද? ඇත්තටම ඩැමේජ් වෙනවා. ගොඩක් ඩැමේජ් වෙනවා. ලොකු ගැටලුවක්. නැවත අපි ඒක ඩැමේජ් එක හදනවා කියන්නේ නැවත ආය අලුතෙන් චිත්‍ර අඳිනවා වගේ කාලයක් යනවා ඒක හදාගන්න. ඒක ලොකු
ගැටලුවක් පිළි. පාරිභෝගික ප්‍රතිචාර එහෙම කොහොමද? ඉස්සරට වැඩිය දැනට කලාව වගේ කිරීම සහ දැන් ටිකක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වුණාට අර ව්‍යාපාරයක් විදිහට ගන්නකොහම දැනට පොඩක් වැඩිලා තියෙන්නේ. අපි බලනවා ඉස්සරහට සුබදායි වෙයි කියලා. ඉතින් කොහොමද මේකේ මේ සෝෂල් මීඩියා වලින් මේ පැත්තට ලොකු නැඹුරුවක් වාගේ තියද බිස්නස් එකට? ඒ කියන්නේ ඔව් ඒක අපි උදව්වක් විදියට පාවිච්චි කරනවා අපිට. නමුත් අපි අර සාමාන්‍යයෙන් අර වෘත්තීමේ මට්ටමින්ම ඒ සම්බන්ධ ඒ පැත්තට තාම නැඹුරු වෙලා නැහැ. අපි වෘත්තීමේ වශයෙන් මේ චිත්‍රය ඇඳලා මෙතන තියෙන එක විතරයි. ඔව් අනිත් මාධ්‍ය භාවිතය 100%ක්ම සම්පූර්ණ නැහැ. මොකද කොපි කරන්නත් අවස්ථාව තියෙන ඔයාගේ ආර්ට් එක. ඔව් එහෙම එහෙම ගැටලුවකුත් තියෙනවා. ඔව් කොහොමද දැන් මේ චිත්‍රවලට මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ අපි පොඩ්ඩක් මේ නොදන්නයිට අමුද්‍රව්‍ය විදියට ගන්න මෙතන තියෙන ඔයිල් පේන්ට් කියන එක ඒ කියන්නේ තීන්ත වර්ගයක් විදියට සහ ඇක්‍රලික් පේන්ට් තියෙනවා තව වෝටර් කලර්ස් පේන්ටින් කරන අය ඉන්නවා සහ පෙන්සිල් ආර්ට් කරන අය ඉන්නවා. ඔය ප්‍රධාන වශයෙන් ඔය අමුද්‍රව්‍ය ඔය හතරාංශයට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන නිතරම ඉන්න වෙනව නේද මෙතන චිත්‍ර ටික බලාගෙන? ඔව් يعني සිෆ්ට් එකට ඉන්නවද නැත්නම් කොහොමද? මේ මෙතන දැන් මගේ කලාකරුවෝ 60ක් විතර ඉන්නවා. 60 දෙනාටමත් දැනට තියෙන ඉඩ කඩ වාසිකම් මදි ගොඩක් ඇත්තටම. ඒ නිසා අපි පොඩ්ඩක් අර මාරුවෙන් මාරුවට වගේ තමයි අපි පිරිසක් ඉන්නවා සතිය දිනවල එන අය. තවත් පිරිසක් ඉන්නවා සති අන්තේ එන අය. මොකද සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඉන්නවා ගුරුවරු ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් දුරට එන්නේ සති අන්තේ පාරම්පරික අපි ගොඩක් දුරට සතිය දිනවල ඇවිල්ලා සති අන්තේ තමයි චිත්‍ර නිර්මාණය කරගන්නේ. කොහොමද දැන් මෙතන දැන් බිස්නස් එක යනවා මෙතන බිස්නස් එක චිත්‍ර යනවා වගේම අනිත් පැත්තේ චිත්‍ර නිර්මාණය කරන්නත් ඕනනේ. ඔව්. එතකොට කවුද මේ පැත්ත බලන්නේ? දැන් තාත්තා හදිනවා. ඔව් මමත් හදිනවා. අපේ මල්ලිත් හදිනවා. අපි දෙදෙනාගේ මේ මාන තමයි. දැන් තාත්තයි මල්ලි දෙතර ඉන්නවා හදිනවා. මම මෙතෙන් එන්නේ නැති දවස්වලට මල්ලි එනවා. මල්ලි ආපු දවස්වලට මම වැඩ කරනවා. එහෙම තමයි මාගේ මම තමයි කෙනෙක්. එතකොට ෆුල් ටයිම් මෙතන ඉඳගෙන බිස්නස් එක මැනේජ් කරනවා. ඔව්. කොහොමද දැන් අපි හිතමු මේ වීඩියෝ එක බලන කස්ටමර් කෙනෙක්ට ඔයාගේ චිත්‍රයක් ගන්න ඕනෙනවා. ඔව්. මොකද්ද කරන්නේ? එතකොට අපි කන්ටැක්ට් නම්බර් එක දාමුද? දාන්න පුළුවන්. මගේ දුරකථන අංකය 077 50 30 660. ඒ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සමහමනම් ඉන්නේ සතියේ දිනවල නෙළුම් පොකුණ මාවතේ චිත්‍ර වීදියට ආව මගේ සම්බන්ධ වෙලා චිත්‍ර සහනදායින් වලට ගන්න පුළුවන්. ඔව්. කොහොමද චිත්‍රයක වටිනාකම තීරණය කරන්නේ? ඇත්තටම වටිනාකම කියන්නේ අපි චිත්‍රයට කියන මේ සාමාන්‍ය සයිස් එක අනුව නෙමෙයි චිත්‍රය මිල තීරණය වෙන්නේ. අපි ඒකට වැය කරලා තියෙන කාලය සහ ඩීටේල් සහ අපි භාවිතා කරලා තියෙන අමුද්‍රව්‍යත් එක්ක තමයි චිත්‍රය මිල තීරණය වෙන්නේ. ඒ වගේ තමයි. ඔව්. දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්න පුළුවන් ඔයාලගේ මේ ව්‍යාපාරයට සුදුසු යෝජනා ඉදිරිපත් කළා මොනවා හරි ඔයාලට මේ තියෙන ගැටලු වලට පිළියමක් යොදන්න පුළුවන් චරිතයක් මේ වීඩියෝ එක බැලුවොත් එයාට මොකක්ද කියන්නේ? මේ ඔයාලට ලැබෙන්න ඕන මොනවද? අපිට මේ ප්‍රධාන වශයෙන්ම දැනට තියෙන පහසුව ගබඩා පහසුකම් සහ අපි කලාකරුවෝ 60 දෙනෙක් විතර මෙතන ලියාපදිංචි වෙලා ඉන්නවා. ඒ අයට මේ වීදියේ ඉඩකඩ මදි පහසුකම් තියෙනවා. දැන් මේ ස්ටෝල් විදියට ගත්තොත් තාම අපි ගහලා තියෙන්නේ 25යි. 60 දෙනෙක් වගේ ඉන්නවා. ඔව්. මේක කරගන්න ටිකක් අමාරුයි. ඉතින් අර වෘත්තිමය වශයෙන් කරගෙන යද්දී අපිට ජීවත් වෙන්න අමාරුයි. ඒක කඩින් කඩ ඇවිල්ලා මෙතනට සම්බන්ධ වුණා. ඔව්. ඒ නිසා ඒක තමයි ලොකුම දේ. ගබඩා පහසුකම් සහ අපිට සියලු දෙනාටම අවශ්‍ය ඉඩකඩ පහසුකම් ලබා දෙනවා. ඒක තමයි ලොකුම උදව්. හොඳයි. ඉතින් අපිත් එක්ක අද සම්බන්ධ වුණු මාලිංග අයියට අපි ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ වටිනා කියන කාලෙන් අපිත් එක්ක මදක් වෙන් කිරීම ගැන. ඉතින් ඔබටත් පුළුවන් මේ වටිනා කියන ප්ලේස් එකට ඇවිල්ලා එහෙම නැත්නම් මේ නෙළුම් පොකුණ මාවතට ඇවිල්ලා මේ අතිවිශාල චිත්‍ර ශිල්පීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම චිත්‍ර ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් සහනදායි මිල ගන්න වලට මෙතනට අවිල් ලබා ගන්න. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි මේ අයගේ දුරකථන අංකය නැවතත් දාලා තියන්න. ඔබටත් පුළුවන් සම්බන්ධ වෙලා ඔබට වටිනා කියන චිත්‍රයක් සහනදායි මිලට ලබා ගන්න. ඉතින් අපි මේ වගේ දක්ෂ ව්‍යවසායකෙක් එක්ක නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න. ජය වේවා. Thank you.